මෙන්න මේ දෙබස අපි අවසානයේ ලියලා තියනවා නේද? අර මේකට අදාළ පින්තූරේ තමයි මේක. මලයි මේ මේ සමනලයයි මීමැස්සය අතර දෙබසක්. මීමැසි යාළුවේ ආ කොහොමද ඔයාට? මම හොඳින් බලන්නකෝ මේ මලේ ලක්ෂණ. ඒක තමයි මමත් බැලුවේ. මෙච්චර පායන කාලේ අනිත් හැම ගහක්ම මැලවිලා ගහක මලක් දැක්කේ කොච්චර කාලෙකින්ද? සමනලයා අහන්නේ. මීමැස්සගෙන ඒක තමයි යාළුවේ මේ ගහේ විතරක් ලක්ෂණ මලක් පිපිලා. මේ මල නිසා මුළු පළාතම ලක්ෂණ වෙලා. ඒක ඇත්ත යාළුවේ. මම නම් මේ මලෙන් පැණි බොන්නේ නෑ. මමත් පැණි බොන්නේ නෑ යාළුවේ. මේ මලේ ලක්ෂණ බලන්න ඉන්න කියලා අපි යහළුවන්ට කියමු. ඉතින් එතනින් තමයි මේ දෙබස අවසන් වෙන්නේ. මේක ඔයාලා ලියලා තියෙන්නේ නේද? ලියලා තියෙන මෙන්න මේ දෙන්න කතා කරන දෙබස. ඕ. නැවත බලන්න. මීමැසියාලුවේ ආ කොහොමද ඔයාට? දෙබසකදී මේ ආමන්ත්‍රණයක් තියෙනව නේද? ඒ වගේම ප්‍රශ්න අහන. නේ? මම හොඳින් බලන්නකො මේ මලේ ලස්සන. ඒක තමයි මමත් බැලුවේ. මෙච්චර පායන කාලේ අනිත් හැම ගහකම මැලවිලා ගහක මලක් දැක්කේ කොච්චර කාලෙකින්ද? ඒක තමයි යාළුවේ මේ ගහේ විතරක් ලස්සන මලක් පිපිලා. මේ මල නිසා මුළු පළාතම ලස්සන වෙලා. සමරලේ කියන්නේ ඒක ඇත්ත යාළුවේ. මම මේ මලෙන් පැණි බොන්නේ නැහැ. සමරලේ කියන්නේ. මමත් පැණි බොන්නේ නැහැ යාළුවේ. මේ මලේ ලස්සන බලන්න එන්න කියලා අපි යාළුවන්ටත් කියමු. පැණි බිව්වොත් එහෙම මල පරවෙන නිසා ඉක්මනට මේ දෙන්න කියනවා පැණි බොන්නේ නැහැ කියලා නේද? හොඳයි, එතනත් පොඩි ආදර්ශයක් තියෙනවා. මේ දෙබස අවසානයේ දෙබසක එහෙම තමයි නේද? ඊට පස්සේ ඔයාලට තියෙනවා ওই විදියටම දෙබස් ලියන්න මේ පින්තූර තුනක් මම දෙන්නම්. හොඳද? ඒ පින්තූර තුනට ඕන දෙබස් ලියන්න. කිපුතේ මේ දෙබස් ලියනකොට හොඳට මතක තියාගන්න ඕන ටිකක් තියෙනවා. ඒ තමයි කතා කරන භාෂාවෙන් ලියන්න ඕන. කතා කරන බසෙන් ලියන්න. කතා කරන භාෂාවෙන්. දැන් අතන තිබුණේ මීමැසි යාළුවේ. නේද? අර කතා කරන භාෂාව තියෙනවා. ඒ වගේම ප්‍රශ්න අහනවා උත්තර දෙනවා. නේද? එක්කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට අනිත් එක්කෙනා ඒකට උත්තරයක් දෙනවා. අනිත් එක්කෙනා ප්‍රශ්නයක් අහනකොට ඊළඟ එක්කෙනා උත්තරයක් දෙනවා. ඒ වගේම නිර්මාණශීලීව තියෙනවා නේද? අතර තිබුණේ හැම ගහකම මල් නැහැ, මේ ගහේ විතරයි තියෙන්නේ. ඒක නිසා අපි පැණි නොබී සිටිමු නේද? ඒ වගේ අර නිර්මාණශීලීනේ පොඩි කතාවක් වගේ එකක් තියෙනවා. දෙබසේ ආරම්භයක් වගේම අවසානයක් තියෙන්න ඕන. ඒක තමයි හොඳ දෙබසක ලක්ෂණ. හරි, ඉතින් දැන් එහෙනම් ඔයාලට තියෙන්නේ දෙබසක් ලියන්න මම පින්තූරයක් ඔයාලට දෙන්නම්. ඕනම් මාතෘකාව ලියාගන්න දෙබස්සක් ලියමු කියලා. මේ පින්තූරේ සයික් මෙන්න පින්තූරේ. පින්තූරේ අපි යටින් අලවමු. හොඳද? උඩින්ම දෙබස ලියමු. දැන් ඉත්තෑ පැටියයි. නේද? ගමනක් යන බවත් පේනවා. නේද පුතේ? ගමනක් යන බවත් පේනවා. ඉත්තෑ පැටියා අඬන බවකුත් පේනවා නේ පළවෙනි පින්තූරේ. මොකද අම්මට කියන වැස්සේ සමහර විට. අවසානයේ දෙවෙනි එකේ පින්තූරෙන් පේනවා ඉත්තැපැටියා නූලක ලණුවක උංචිල්ලාවක් වගේ නේ එල්ලිලා
සතුටින් යනවා. සමහරට ඉත්තෑපැටිය පයින් එන්න බෑ කියලා වෙන්නේ නැති අඬන වෙත්තේනේ. හරි, එහෙනම් දෙබස පටන් ගනිමු අපි. හරි, දැන් ලියන්න පටන් ගන්න. මාතෘකාව දෙබසක් ලියමු. හරි, මම පටන් ගැනීම මේ වගේ දියලා නේද? ඉතා පැටියා මොකක් කියනවද? ඔයාලා කොහොමද පටන් ගත්තේ? ඉතේ අම්මගෙන් පටන් ගත්තේ සර්. ඉතේ අම්මගෙන් පටන් ගත්තේ. ඔ කොහොමද පටන් ගත්තේ? ඈ තේර් බාගේ ඇලුවේ මුල එක කියන්න. මුල ටික කියන්න, පටන් ගත්ත විදිහ කියන්න මට. ඉතේ අම්මා යමු යමු හනික රෑබෝ වෙනවා. ආහා, අනිත් අය තා කවුද කියන්න බලන්න. මම ඉතේ පැටියකින් පටන් ගත්තේ. කොහොමද පටන් ගත්තේ? අම්මේ අම්මේ මට මහන්සි. හොඳයි. අම්මේ අම්මේ මට පයින් යන්න බෑ අම්මේ. නේද? ඒ වගේකින් පටන් ගන්න පුළුවන්. හරි, ඔයාලා පටන් ගත්තද නැත්? හොඳයි, මමත් එකක් ලියන්නම්. හොඳද? හරි, දැන් ඔය පටන් ගන්න බැරුව ඉන්නෝනේ සමහර, එයාට මම ඔන්න උදව්වක් කරනවා.
ඔව් මෙන්න මම පටන් ගත්ත හැටි දැන් කෙනෙකුට පටන් ගන්න බැරි නම් නේද මේ විදිහට පටන් ගත්තත් කමක් නැහැ. රයිට් ඔතන රූපෙත් පේනවා දැන් බෝඩ් එකක් තෝරනම් කෙනෙකුට ගන්න පුළුවන්. ඕනම් අඬන විදිහිනුත් පටන් ගන්න පුළුවන්. ඇයි අතන අඬනවා කඳුළු වැටෙනවනේ නේ. ඉත්තෑ පැටියා අඬන විදිහට පටන් ගන්නවා. ඉහි ඉ නේද අඬනකොට ඒ වචන ටික ලියන්න පුළුවන්. ඉහි 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 කියලා නේද? එහෙම ලියන්න පුළුවන්. මම කියන්නද හා කියාගෙන යන්න ඉතෑ පැටියා අම්මේ අම්මේ මට මහන්සි ඉතෑ අම්මා තව ටික දුරයි පුතේ ඔහොම යමු ඉතෑ පැටියා අනේ අම්මේ මගේ කකුල් දෙක රිදෙනවා ඉතෑ අම්මා ආහෙනම් ටිකක් ඉන්නකෝ ඉතෑ පැටියා හා අම්මේ ඉතෑ අම්මා ඔන්න එහෙනම් මේකට නගින්න इतने बेटिया नियम आया मैं लाल लाल ला हम दे हम दे अवसाने सातुतीन जानो मूली गांडला पटांगा ना अवसाने सातुतीन जानो ने ये बाहर हम दे सर मारी यही बराई आप यान पुता इतने पुता अम्मे अम्मे मटे पाई जानना बहन मटे महान सी इतने अम्मा ये मुकदे पुते इतने पुता देंगो डाडूरा आवने अम्मे मटे महान्सी इतने अम्मा इतने पुते मटे महान्सी ने इतने पुता अने अने अम्मे माव वड़ागान नको इतने अम्मा आ हाँ हाँ इहिना मटन ने तुए मे कोट कोटे कोटे एलेन नको इतने पुता मगे होंडा अम्मा होंडा ආරම්භයක් තියෙන හොඳ අවසානයකුත් තියෙන නේද කතා කරන භාෂාව අර විරාම ලකුණුත් තියන්න කොමා එහෙම එනවා වැඩිපුර කොමාව එහෙම වැඩිපුර එනවා දැන් අර බලන අර උඩ එක බලමු අපි ඒ කොහොමද විරාම ලකුණු තියෙන කියලා මේ දැක්කම මම කියන්නේ ඔව් ප්‍රශ්න අහනකොට ප්‍රශ්නාර්ථ ලකුණ නේ නැවතීමේ තිත කොමාව ඒවා අනිවාර්යයි हर किया
අම්මේ මට පයින් යන්න බෑ. ඉතා අම්මා පිට පයින් යන්න තව ටික දුරයි තියෙන්නේ. ඉතා පැටිය. අම්මේ මම නූල්ලේ නගින්නද? ඉතා අම්මා හැබැයි පරිස්සමින් නගින්න. ඉතා පැටිය. හා හා අම්මේ. යේ. හොඳයි. අනිත් අයත් කල්පනා කරන්න තමන් තාඩි කක් තියෙන සර් සර් මම කියන්න හා කියන්නක ඉතෑ අම්මා යමු යමු හනික රෑබෝ වෙනවා ඉතෑ පැටියා අම්මේ මට හරි මහන්සි ඉතෑ අම්මා යමු පුතේ පුතා මේකේ හොඳ බත්තර තියෙනවා ඉතෑ පැටියා අනේ අම්මේ මට පයින් යන්න බෑ මගේ කකුල රිදෙනවා ඉතෑ අම්මා තව ටික දුරයි දුරයිනේ ඉතෑ පැටියා අනේ මට නම් බෑ තවත් යන්න ඉතෑ අම්මා පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ මේ පුතේ කෝටුවේ එල්ලෙන්නකෝ ඉතෑ පැටියා හෂා දැන් නම් නියමයි උන්චිල්ලාවක් වගේ හොඳයි ටිකක් දිගයි ඒ වුණාට හොඳයි හරි එහෙනම් දැන් ඔන්න යාළුවෝ කියපුවා දැන් ආගෙන හිටියේ නේද? ඒ විදිහට ඔයාලටත් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මම තව පිටුකක් ඔව් කමනේ දැන් අපි පස්සේ කියමු මේ තා පින්තූර මම දෙකක් එවනවා ඒවටත් දෙබස් ලියන්න මේ විදිහට. හොඳද? මේ විදිහටම දෙබස් දාන්නේ පින්තූර වලටත් ගැලපෙන දෙබස්. कथा कर अवसान अवसान තීරණය කරන්න වෙන්නේ මොකක්ද කියලා. ආ මේක බලන්නකො. බල්ලෙක් ඉන්නවා පූසෙක් ඉන්නවා බල්ලා පූසයා තමයි කතා කරන්නේ. මැද ඉන්නවා කුරුල්ලෙක්. නේද? කුරුල්ලෙක් අල්ලගන්න ආ කුරුල්ලෙක් අල්ලගන්න හදන එකක්ද? එහෙම නැත්නම් මේ පොඩක් කල්පනා කරලා බලන්නකො. නේද? සමහර විට දැන් අල්ලගන්නවට වඩා හොඳයි දෙන්නම නේද කුරුල්ලා බේරනවනේ. එහෙමනේ වෙන්න ඕන නේද? හරි. ඒකත් ඒ කල්පනා කරලා හොඳ දෙපසක් ලියන්න බල්ලා සහ මේ පූසා කතා කරන ඒවා. රයිට්. ඒක මට ඔව් පින්තූර එවන්න ඕන. හොඳද? පින්තූර එවන්න. හොඳයි ඊළඟට අපි බලමු सिंगल वाले लमा खावी
ගෙදර වැඩවලට පිටු කීයක් තියන්නද? පින්තූර දෙකයි පිටු දෙකක් තියෙමු නේද? පිටු දෙකක් තියන්න. හරි. ළමා කවි මාතෘකාව ලියාගන්න පිටු දෙකක් අතහැරලා ළමා කවි राज्य साहित्य सम्मान ළමා සාහිත්‍ය කෘතිය ජයරත්න සමරසේකර මහතාගේ නිර්මාණය. එය රචනා වී ඇත්තේ 100 කෙනෙකු ළමයින්ට කතන්දරයක් කියා දෙන ආකාරයට. කවි සංවාද ඇසුරින් කතාව ඉදිරිපත් කරන මෙහි ප්‍රධාන චරිතය වන්නේ වස්තුහාමි නම් ගමරාල. කාර්යශූර ගොවියෙකු වස්තුහාමි ධනවත් පුද්ගලයෙකි. දිනක් නැකත්රාල කෙනෙක් වස්තුහාමිට ඉදිරියේදී අයහපත් කාලයක් උදාවන බව පවසයි. එයාසා කම්පාවට පත් වූ වස්තුහාමි කිසිදු කාර්යයක නිරත නොවි අලසව සිටීම නිසා ඔහුගේ වගා බිමාදිය විනාශ වී යයි. ඒ හේතුවෙන් ඔහුගේ ධනය පිරිහි. වස්තුහාමිගේ මිතුරෙකු වන නරිනයිදේ කෙනෙක් ඔහුගේ මේ වෙනස දකි. මිතුරු නරිනයිදේ වස්තුහාමිට පවසන්නේ අයහපත් කාලය ගැන නොසිතා වෙහෙස වී වැඩ කටයුතු කිරීම සුදුසු බව. ඒ අදහස පිළිගත් වස්තුහාමි යලි පෙර පරිදිම වෙහෙස වී වගා කටයුතු හොඳින් සිදු කර ධනවතෙකු බවට පත් වේ. වස්තුහාමිගේ උත්සාහය නිසා යලි පළදරා සරුසාර වුණු ගොවි බිම්මල චමත්කාරයේ පහත පැදිපෙලෙන් නිරූපණය වේ. අලසකම දුරුකොට උත්සාහයෙන් වෙහෙස වී වැඩ කටයුතු කළහොත් ජීවිතයේ ජයගත හැකි බව පාඩමෙන් කියයි. මල් සිරිසිරි සිසිරි සිසිරි මල් වරුසා වහින්නේ කුඹුර කලල් කරගන්ටයි මේ මල් වැහි වහින්නේ. වහින එක ගැන ඒ කියන්නේ නේද? මල් වරුසා කියන්නේ මෝරලා අර බීජ ඇට ගොයම් ඇට එළියට එන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාව මේ බණ්ඩි බඩක් වගේ තියෙන එතකොට ඒ ගොයම් ගන්න කරල් බිමට නැවෙනවාය. ඉරහසේ ඔමරි පපා hina කරලි හෙලන්නේ ජයට සැදී තිරිකුරහන් පීදෙන හැටි බලන්නේ. මෑමුම් තල අහුමෙනේරි hina හෙනකොට අතවනවන මගේ සතුට නලියනවා හිත ඇතුලේ උඩ පැනපැ. මොන වගා කළ තියෙන දේවල් නේ? මෑ මුන් තල අමු මෙනේරි නේද? hina hena කොට අතවනවන අතවනවන hina වෙනවා. මගේ සතුට නලියනවා හිත ඇතුලේ උඩ පැනපැ.
කක්කිට තරිකිට තරිකිට ගෙයි අටු කොටු පිරෙයි පිරෙයි වක්කඩ කැඩුවා විලසට සතුට දෝර දගලයි ගලයි තක්කිට තරිකිට ඒක නර නැටුම් පදයක් නේද ගෙයි අටු කොටු පිරෙනවා කියන්නේ ගෙයි දී ගබඩා කරන අටු කොටු පිරෙන වෙනම තියෙන ඉස්සර ගෙවල් වල ඒවා පිරෙනවා සතුට දෝර ගලනවා සියා කියන්නේ වන වස්තුහාමි ගමරාලගේ අටකොටු ඉතිරෙන වස්තුව නිදානකින් ලැබිලා නෙවෙයි දෙයියෝ ගෙනත් දීලා නෙවෙයි නිදානකින් ලැබුණ එකක් නෙවෙයි දෙයියෝ ගෙනත් දීපු එකක් නෙවෙයි ගම්මැද්දෙන් හොරහිතකින් සංගවාගෙන ගෙනත් නෙවෙයි අවරකම් කරපු එකකුත් නෙවෙයි සිනාසිසි සී දේවිය ගේ තුල සැරි සරන්නේ සිනා කැකුළු මල්ලිහිරි මිදුලට ආතු නැවෙන්නේ ඒ කියන්නේ ඒ බිරිඳ ගැන ඒ කියන්නේ සිනාසිසි සී දේවිය ගේ තුල ඉන්නේ බිරිඳ නේද සිනා කැකුළු මල්ලිහිරියා ඒ කියන්නේ ළමයි ගැන මිදුලට ආතු නැවෙන්නේ ඒ කට්ටිය මිදුලේ සෙල්ලම් කරනවා යලට මහට වැඩ කෙරුවා එඟපත දාඩිය හෙළුවා අස්වනු අටු පොතු පිරිලා වස්තුව ගේ තුල පිරුණා යලට මහට යල කන්නේ මහ කන්නේ එඟපත දහඩිය හෙළුවා නේද ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරා අස්වනු වැඩි වුණානේ වස්තුව ගේ තුල කිරුණා යලට කලට යලට වැඩ කෙරුවොත් කුසීත කම දුරු කෙරුවොත් නුවණ කල්පනා කෙරුවොත් නෑ වරදිනු කවදාවත් කුසීත කම කියන්නේ පුතේ අලස කම කම්මැලි කම නේද ඒවා දුරු කළොත් කවදාවත් මේ වරදින්නේ නෑ කියලා තමයි මේ මල් සිසිලි 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 කියන කවියක් කවි වගේ නේද කතාවක් තියෙන කවි මේ යක් විදියට කවි සංවාද නේද කවි සංවාද වස්තුහාමි සහ සීයා අතර තමයි මේ කවි සංවාදය ඇති වෙන්නේ right දැන් ඔයාලට තේරෙනවනේ ඒක හොඳයි ඒක ඔයාලේ කියවීම් පොතේ තියෙනව නේද ඉතින් ඒක නැවතත් ඔයාලා කියවල බලන්න හොඳද නැවත නැවත ඒ ගායනා කරලා බලන්න ඒ කවි වල තියෙන්නේ මොනවද කියලා සංවාද වල තියෙන්නේ දේවල් එතකොට හොඳට තේරෙන්න පටන් ගනී දැන් මේකට ඉතින් අපිට නාට්‍යයක් වගේ කරන්න පුළුවන් නේද වස්තුහාමි සීයයි නරිනයිදේ තියෙනවනේ එතකොට නාට්‍යයක් වගේ මේ කවි කීකිය යන්නත් පුළුවන් ඒක ඉස්කෝලේදී නම් එහෙම කරන්න තිබ්බා හරි මම ප්‍රශ්න කිහිපයක් අහන කවියේ සඳහන් අන්දමට මල් වැහි වහින්නේ ඇයි කුඹුර කලල් කරගන්න කුඹුර කලල් කරගන්න නේද කුඹුර කලල් කරගන්න ඒ කියන්නේ කුඹුර මඩ අර පැල ඉඳන්න කලින් නේද වී ඉඳන කලින් කලල් කරන මඩ ටික උඩට අරගෙන නේ මඩ මඩව ගන්නවා කියලා අපි කියන්නේ නැත්තම් මේ පස හදා ගන්නෝ මඩ හදා ගන්නවන ගාන කලල් කර සිනාසිසි බලන්නේ කුමක් දෙසද ඉර 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 සිනාසිසි බලන්නේ කුමක් දෙසද ඉර හිනාවි බලන්නේ කුමක් දෙසද කියලා කිරිකුරහන් 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 දිහා වස්තුහාමිගේ සතුට හිත ඇතුලෙන් නලියන්නේ ඇයි? ඔහු වගා කළ ධාන්‍ය වර්ග හොඳින් වැවි ඇති නිසා. වැවි ඇති නිසා. සීයා පවසන අන්දමට අටකොටු පිරුනේ කුමක් නිසාද? වස්තුහාමිගේ मातृपाव लिया मानसी सिसिरी सिसिरी किया सर ओ नेता අපිට මේ ලියන්න පුළුවන් කවි නේද එහෙම ලියන්නත් පුළුවන් සර මම මේකත් කාලා බලට කරේ නෑ මොකද්ද සර අපි ඉස්කෝලේ කරානේ
නෑ පාඩම් පෙළ පොතේ තියෙන එකනේ නේ නේ ඒව නෙවෙයි මේ ප්‍රශ්න වලට උත්තර ලිව්වේ නෑනේ අමසාර පුස්තකාල භාවිතය කරේ නැහැ ඔව් පෙළ පොතේ තියෙන ප්‍රශ්න ටිකක් නෙවෙයි මේ තියෙන්නේ නේද ළමා කවි පොතේ තියෙන ප්‍රශ්න ටිකත් හදන්නද පොතේ තියෙන ප්‍රශ්න ටික ඒක ගෙදර වැඩක් විදිහට කරන්න අපි දැනට මේ ප්‍රශ්න ටික ලියමු හරි ඔයාලා මේ ලින්ක් එකෙන් එන්න ඕන අපි ඕ වෙලාව ඉවරුනහම මේ ලින්ක් එකෙන් එන්න හොදේ හරි මම ප්‍රශ්න ටික පෙන්නන්නම් දැන් පොතේ තියෙන ප්‍රශ්න ටික කරන්න එපා දැන් හොඳද ඒව වෙනම කරන්න මං කියන්නේ මෙන්න මේ මම දැන් දෙන ප්‍රශ්න ටික වල ඔයාලා ලියලා පිළිතුරු ලියන්න නැවතත් එහෙනම් ඔයාලා මේ ලින්ක් එකේ මෙනවද අපිට වෙලා මදි වෙනවා මේකට උත්තර ලියන්න එක්මනට එන්න හොඳද විවේකයක් නැහැ හා සර්